අපේ පොලිසියේ නිලධාරී මහත්වරුන්ට අපේ සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන්ට මම ආඩම්බරෙන් කියන්න කැමතියි 40,000ක් මේ රටේ සිවිල් ආරක්ෂක බලකා නිලධාරීන්ට ස්ථිර රජයේ සේවය ලබා දුන්නේ අපේ රජයේ තුලින් බව මම මේ අවස්ථාවේ මතක් කරන්න කැමතියි. දැන් මේ අයට විශ්‍රාම වැටුප් වරමක් සමග ස්ථිර රැකියාවක් තිබෙනවා. දැන් බලන්න මිත්තවරුනි, මීට සති කිහිපයකට පෙර අපේ රජයේ තීන්දුවක් ගත්තා පොලිසියේ බටා දීමනාව වැඩි කරන්න. 90,000ක් පමණ පොලිසියේ නිරත වෙන ඒ පවුල් සිටිනවා. එක්කෙනාට ලබා දෙන්න තිබුණු රුපියල් 20,000 ඒ බටා දීමනාව මගේ ප්‍රතිවාදියාගේ කණ්ඩායමේ අය නතර කෙරෙව්වා. මේක සාධාරණද? මෙහෙම කරන එක හරිද? ආරක්ෂක ශේෂ්ත්‍රයට මේ දෙන සැලකිල්ල ගැන රටේ ජනතාව මොකද කියන්නේ? මම ඔබතුමාලට කියන්න කැමතියි, දේශපාලනයක් කරපු පළියට අපි යම්කිසි හයියක් අපේ පොලිසියට ලබා දෙනකොට ඒ 20,000 බටා එක කපලා දේශපාලන වශයෙන් හිතලා පොලිසියෙන් පලි ගන්න එක තාමත්ම වැරදි ක්‍රියාවක් හැටියටයි මම දකින්නේ. මම හිතනවා රටේ ජනතාවගේ පැත්තෙන් හිතුවොත් හොඳම දේ තමයි මමයි මගේ ප්‍රතිවාදියයි ස්වාධීනව ජනතාව ඉදිරියේ හොඳ විවාදයකට ප්‍රවේශ වෙන්න. මම ලෑස්ති මගේ ප්‍රතිවාදියත් එක්ක ඕනම තැනක ඕනම විදිහකට ඕනම ආකාරයකට ස්වාධීන විවාදයකට මුහුණ දෙන්නට මේ සජිත් ප්‍රේමදාස ලෑස්ති කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. එහෙනම් මම මෙහෙම යෝජනාවක් කරනවා. මට ඔච්චර බය නම් ජනාධිපති අයියවත් අඳගහගෙන ඉන්න මමත් ඒකට ලෑස්ති තනියම මුහුණ දෙන්න. මේ අතර හෝමාගම ඊයේ පැවති ජනහමුවට එක්වමින් සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ ඕනෑම අයෙකුට කොන්දේසි විරහිතව තමන් සමග එක්ව වැඩ කළ හැකි බවයි. එකර මුණකින් මේ මිහිතලයේ රටම එකට එක් වනාද දිනයේ සිවුසිය දහසින් හදවත් බැඳුනා. අපි ජාතික ආරක්ෂාව තහවුරු කරමින් තේජස්වන්ත දේශයක් අපි නිර්මාණය කරනවා. මේ නිර්මාණය කරන දේශය තුළ ශීඝ්‍ර ආර්ථික සංවර්ධනයක් ක්‍රියාත්මක කරලා මේ රටේ ජනපරපුරේ සෑම සියලු දෙනාටම සංවර්ධනයේ ප්‍රතිලාභ ලැබෙන ආකාරයට අපේ ආර්ථිකය හසුරුවන්නට අපි කටයුතු කරනවා. මේ වැඩපිළිවෙල තුල ග්‍රාමීය ආර්ථිකයේ නාගරික ආර්ථිකයට ලොකු හයියක් ලැබෙනවා. බදුබරින් මිරිකුණු මධ්‍යම පන්තිය බදුබරින් මුදවා ගන්නට අපි දැවැන්ත වැඩපිළිවෙලක් දියත් කරනවා. මම එකක් කියන්න කැමතියි, මම කාත් එක්කවත් පොලිටිකල් ඩීල් දාන්න පුද්ගලෙක් නෙවෙයි. මම කාත් එක්කවත් ජයග්‍රහණයට තියෙන කෑදරකම තුල මම පාවාදීම් සිද්ධ කරන පුද්ගලෙක් නෙවෙයි. ත්‍රස්තවාදය අවසන් කළාසේම කුඩු ජවරම්කරුවන් කප්පම්කරුවන් මෙන්ම පාතාලයට සම්බන්ධ සියලු දෙනා ඉතා කෙටි කාලයක් තුළ මව්බිමෙන් තුරන් කරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කළේ. තමුන්නාසලත් එක්ක ජනතා ගිසුමකට ආවා. මේ රටේ තුමා ජයග්‍රහණය කළාට පස්සේ ආරක්ෂක ඇමති ධූරය, නීති හා සාමය ඇමති ධූරය මට බාර දෙනවා කියලා. මම ඉතාම ගෞරවයෙන් නිහතමානීව නමුත් අභිමානයෙන් එතුමා මගෙන් බලාපොරොත්තු වෙන සේවය මම ඉෂ්ට කරනවා. මම ඒ වගකීම බාර ගන්නවා. ඒ වගකීම බාරගත්තම මධ්‍යවේ උදර සම්පූර්ණයෙන් ඉවර කරනවා. අපි අවුරුදු දෙකක් යන්න ඉස්සෙල්ලා ඒක සහතිකයි. තමුන්නාසලගේ ආරක්ෂාව, අපේ දරුවන්ගේ ආරක්ෂාව 100%ක් සහතික කරනවා. මේ මාතෘ භූමියට නැවට ත්‍රස්තවාදයකට එන්න අපි ඉඩ තියන්නේ නැහැ.